අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණ ඊ ප්‍රමුඛයා සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම දරණි මේකලා යටිගම්මන අවධානීය පුවත් සිරස්තල වෙත රිජ්වේ ළමා රෝහලින් දෛනික ආසාදිතින් 20ත් 25ත් අතර සංඛ්‍යාවක් රෝහල තුල කොවිඩ් බෝ වීමේ අවධානමක් නැහැ රෝහල අධ්‍යක්ෂ කියයි රාගම රෝහලේ කොරෝනා මෘතදේහ කඩිනමින් ආදාහණයට පියවර කොරෝනා ආසාදිත මැති ඇමතිරුන් සොයා පාර්ලිමේන්තුවේ CCTV පරීක්ෂණ නිර්තදිග මෝසම සක්‍රිය වෙයි ප්‍රදේශ රැසකට තද වැසි හිටපු ජනපතිවරුන් තැබූ මුහුණු පොතේ සටහන් දරුවන්ගේ අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට එක්කල තවත් දස දෙනෙකු හඳුනා ගනි ප්‍රථමයෙන් දේශීය පුවත් කොවිඩ් වෛරසයෙන් අපේ රටේ දරුවන්ට එල්ලවන බලපෑම දිනින් දිනම වැඩි වෙමින් පවතිනවා දිනකට රිජ්වේ රෝහලේ පමණක් කොවිඩ් ආසාදිත දරුවන් 20ත් 25ත් අතර පිරිසක් හඳුනා ගන්නා බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා පවසනවා රෝහල තුල කොවිඩ් රෝගී පැතිර යාමේ අවධානමක් නොමැති බවද රෝහල් අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කළා කොළඹ රිජ්වේ ආර්ය ළමා රෝහලින් දෛනිකව කොවිඩ් ආසාදිත දරුවන් 20ත් 25ත් අතර ප්‍රමාණයක් හඳුනා ගන්නා බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජේ විජේසූරිය මහතා අපකල විමසීමකදී සඳහන් කළා. එසේම දෛනිකව එම රෝහලින් කොවිඩ් මරණ වාර්තා විමක් සිදු නොවන බවද වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා. දෛනිකව කිසිඳු කුඩා දරුවෙකු රිජ්වේ ආර්ය ළමා රෝහලේදී කොරෝනා නිසා ජීවිතක්ෂරපත් වෙන්නේ නැහැ. මේ වෙන විට පළවෙනි රැල්ල දෙවෙනි රැල්ල තුන්වෙනි රැල්ල කියන රැලි තුන තුලදීම රිජ්වේ ආර්ය ළමා රෝහල තුලදී ජීවිතක්ෂරපත් කරා ඇත්තේ දරුවන් 10 දෙනෙකු පමණයි. ඊටමතරව සාමාන්‍යයෙන් මේ වෙන විට නේවාසිකව රෝගීන් 170ක් පමණ ප්‍රතිකාර ලබනවා වාට්ටු 5ක පමණ ප්‍රමාණයක. මේ දරුවන් වෙනම තමයි තියලා තියෙන්නේ සාමාන්‍යයෙන් දෛනිකව ගත් කල රෝගීන් 20ත් 25ත් අතර ප්‍රමාණයක් කොරෝනා රෝගය වැළඳීම නිසා රෝහල්ගත වෙනවා. ඒ වගේම රෝහල තුල සහ රෝහලෙන් පරිබාහිරව තව එක් වාට්ටුවක් රාජගිරියේදී ස්ථාපිත කරලා තියෙනවා මේ මා දරුවන් රැක බලා ගැනීම සඳහා. මේ රෝගය රෝහල තුලදී වැළඳීමේ අවධානමක් අපි ඇති කරලා නැහැ. මේ අතර තම සමීපතමයේකෝ කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනා ගැනෙනොත් දින 3ක් හෝ 5ක් අතර කාලය තුලදී කොරෝනා පරීක්ෂණයක් සිදු කර ගන්න ලෙස ඇමරිකාවේ වසංගත පාලන මධ්‍යස්ථානයේ මාර්ගෝපදේශවලට ඇතුළත් කර ඇති බව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා සහ සෛල ජීව විද්‍යාංශයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්තර මහතා සඳහන් කර තිබෙනවා. මීට පෙර කොරෝනා පරීක්ෂණයට ලක්විය යුතු කාල සීමාව ලෙස දක්වා තිබුණේ දින 5ත් 7ත් අතර කාලයයි. ආචාර්ය චන්දිම ජීවන්තර මහතා මේ බව කියා සිටියේ සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් කොරෝනා ආසාදිත පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ ආශ්‍රිතයින් සොයා මෙවන විට පාර්ලිමේන්තුවේ CCTV කැමරා පරීක්ෂා කිරීමට ලක් කර තිබෙනවා. කොරෝනා ආසාදිනේ වූ අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස කුට්ටියාරච්චි, රෝහණ දිසානායක, දිලීප වේදාරච්චි කොරෝනා ආසාදිතින් ලෙස හඳුනා ගැනුණා. පසුගිය සතිය තුළ අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටියාරච්චි මහතා එක් පාර්ලිමේන්තු සැසිවාරයක් සඳහා හෝ සහභාගී වී නැහැ. මන්ත්‍රී රෝහණ දිසානායක මහතා එක් දිනයක පාර්ලිමේන්තුවට පැමිණ ඇති අතර ඔහු අනෙකුත් මන්ත්‍රීවරුන් සමග කිසිදු සමීප ඇසුරක් පවත්වා නොමැති බවට මෙවන විට තහවුරු වී තිබෙනවා. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී දිලීප් වේදාරච්චි මහතා පසුගිය සතියේ දින 3ක් පාර්ලිමේන්තුවට පැමිණ ඇති අතර ඉන් දින 2ක් මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් සමග පාර්ලිමේන්තුවේදී සමීප ඇසුරක් නොපවත්වා ඇති බවට මෙවන විට තහවුරු වී තිබෙනවා. අපකල විමසීමකදී පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර පනන්දු මහතා සඳහන් කළේ දිලීප් වේදාරච්චි මන්ත්‍රීවරයාගේ තවත් එක් දවසක් පරීක්ෂා කිරීමට නියමිත බවයි. ඒ සඳහා පාර්ලිමේන්තුවේ CCTV දර්ශන උපයෝගී කරගන්න බවද ඔහු සඳහන් කළා. රාගම ශික්ෂණ රෝහලේ මෘත ශරීරාකාරයේ පවතින කොරෝනා මෘතදේහ කඩිනමින් ආදාහණය කිරීමට පියවර ගන්නා ලෙස මෙවන විට උපදෙස් ලබා දී තිබෙනවා. මියගිය පුත්කලින්ගේ ඥාතීන් අපහසුතාවයට පත් නොවන අයුරින් මෙම කටයුතු සිදු කරන ලෙසට මේ සම්බන්ධයෙන් ඊයේ පැවති සාකච්ඡාවට එක් වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා උපදෙස් ලබා දී තිබෙනවා. රාගම රෝහලේ මෘත ශරීරාකාරයේ පවතින මෘතදේහ 26ක් මහර වත්තල බියගම ජාඇල කටන් සහ මේගමෝ යන පළාත් පාලන බල ප්‍රදේශවල පිහිටි ආදාහනාගාර වෙත යැවීමටද තීරණය කර තිබෙනවා. දෛනික කොවිඩ් ආසාදිතයින් සහ මරණ සේග්‍රේන් ඉහළ යාම හේතුවෙන් රෝහල්වල මෙන්ම ආදාහනාගාරවලද තදබදයක් හටගෙන තිබෙනවා. දිවෙනේ බොහෝ රජයේ රෝහල්වල කොරෝනා වාට්ටු සංඛ්‍යාව මෙවන විට ඉහළ යමින් පවතින අතර ප්‍රධාන පෙළේ රෝහල් අනෙකුත් දිස්ත්‍රික් රෝහල්වල සහයද මෙවන විට ලබා ගනිමින් තිබෙනවා.
පසුගිය 6 වෙනිදා සිදු වූ තවත් කොවිඩ් මරණ 98ක් පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා තහවුරු කිරීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 5017ක් දක්වා ඉහළ ගියා. මියගිය අය අතර කාන්තාවන් 51 දෙනෙකු සහ පිරිමි පුද්ගලින් 47ක් වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. චීන නිෂ්පාදිත සයිනෝෆාම් කොවිඩ් මරණ එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට රැගෙන විත් තිබෙනවා. මිලියන 1.86ක් අදාළියම දිවයිනට රැගෙන විත් තිබුණා. දිනෙත් එන්නත් කරන වැඩපිළිවෙල යටතේ ඇස්ට්‍රොසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව පුත්කලෙන් 29634 දිනෙකට ලබා දී ඇති අතර දෙවන මාත්‍රාව පුත්කලෙන් 9570කට ලබා දී තිබුණා. අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක කොවිඩ් එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. පවතින අවදානම් තත්ත්වයේ හමුවේ තැපැල් කටයුතු සීමා කිරීමට සිදු ඇති බව තැපැල්පති රංජිත් ආර්යරත්න මහතා පවසනවා. එයනුව තැපැල් කටයුතු සතියකට දින 4කට සීමා කර ඇති බවයි තැපැල් ප්‍රතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ. වහන්න ඕන වෙලාවට රට අරිනවා. අරින්න ඕන වෙලාවට රට වහනවා. මේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුමල මහතාගේ චෝදනාව. අවශ්‍ය වුවහොත් රට වැසීමට සිදුවනවා. මේ ජගත් කුමාර මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය. හැමෝම පරිස්සම් වුණේ නැත්නම් මැරෙන්න තමා වෙන්නේ. ඒ ආදිවාසී නායකයාගේ අදහසයි. මේ වත්මන් කොවිඩ් තත්ත්වයේ පිළිබඳ පළ වූ අදහස් කිහිපයක් ඔනේක මන්ද වුණත් ඇත්තටෙනෙම්ම අද දවස් පුජ්‍ය මන්ද වෙනකොට මේ ඇත්තන්නේ පාලනයක් කොදෝ විච්චේ හින්දා මේ ලෙඩ පුජ්‍ය වැඩි දෙනෙම් මන්ද වෙලා තිබෙනවා කියන එකමත් මේ ඇත්තන්ට හිත්ලන මාම කැච්චත් යන වල උද්ඝෝෂණ තිබෙනවා පෙළපාලි තිබෙනවා මිලිග්ගජු කෑගම් පුජ්‍ය මන්ද කරනවා අයිතින් මන්ද කරගන්න මං ගැච්චලා ලෙඩ පුජ්‍ය මන්ද වෙලා මියබට දමන තැනමට මන්ද වුණොත් මේ ඇත්ත මොන අයිතිය මන්ද කරගත්තත් වැඩ පුජ්‍යක් කොදෝ වෙනවා පළවෙනි එන්නත ගන්නින් නැති අය ඉන්නවා පුළුවන්කම තියෙද්දි ඒගොල්ලෝ බොහෝ අමාරුයි අදගෙන ගිහලා සෝල න්‍යායපත්‍රයට වැක්සින් ගහන්නේ නැහැ. මේක තාම සමාජගත වුණ නැහැ කියකිය බොරු කියන්නේ නැතුව සෞඛ්‍ය අමාත්‍යතුමිය. දැන් මේක කියන්න ඕන ඇත්ත තත්ත්වය. මම හිතන්නේ මේ තියෙන තත්ත්වයට අපිට නෙමෙයි ලෝකේ කාටවත් මුණ දෙන්න අමාරුයි. එක එක දවසට පෑයෙන් පෑයට තත්ත්වය වෙනස් වෙමින් තියෙනවා. සමහර විට රට යම් දින කිහිපයකට වහන්න උනත් සිද්ධ වෙවි. මොකද පවතින තත්ත්වෙත් එක්ක බොහෝ අය ඉල්ලීම් කරනවා. ඒක ලේසි නෑ. හැබැයි ලේසි නැතත් පවතින තත්ත්වයට මුහුණ දීලා යම් කාලයක් කෙටි කාලයකට වහන්න සිද්ධ වෙවි. එතකොට රජය මේ වෙලාවේ සියලුම රාජ්‍ය සේවකයන් කැඳෙව්වා. මේක රට පුරාම ව්‍යාප්ත වෙන්න විශාල ඉවහල් වීමක් නෙමෙයිද? તો රජයට මේ තීන්දුව తీරන ගන්න කවුද උපදෙස් දෙන්නේ? මේ වගේ අද රටේ ජනතාවට සිද්ධ වෙලා තියෙන ජීවිතවලින් මන්දි ගෙවන්න. ඉතින් ඒ නිසා අපි පැහැදිලිවම කියනවා රජයට අපි තමයි හොඳටම කරේ කියන්නේ නැතුව මේ වෙනකොටත් මේ රට විශාලම හනුවරක් වෙලා මේ රටේ ජනතාවට තුම්බිය ඇති වෙලා තියෙන. ඒ தત્ත්වය උදා කරලා දීලා තියෙන රජය රට වහන්න ඕනෙලට අරිනවා අරින්න ඕනෙලට වහනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයත් පිළිඅරගෙන තියෙන ලංකාව එන්නත් කරන වැඩපිළිවෙල සාර්ථකයි කියලා. තාම ඉක්මනින් එන්නත ලබා ගැනීමට ඔබ උනන්දු විය යුතුයි. සෙකන්ඩ් ඩෝස් එක ලබා දී මත්ෙන් ක්‍රියාත්මකයි ඒ වගේම ජනාධිපතිතුම මුලින් කිව්වා යම් මොහතක අවශ්‍ය වුණොත් තුන්වෙනි මාත්‍රාව ලබා දෙන්න උනත් අපේ ආණ්ඩුව සූදානම් කියලා. චීනයේ නගර 40ක ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්ත වී ඇති බවට තොරතුරු වාර්තා වනවා. අමරිකාවටද ඩෙල්ටා ප්‍රභේදයේ දරුණු බලපෑම් එල්ල වෙමින් පවතින බව වාර්තා වනවා. කොවිඩ් රෝගීන් හඳුනා ගැනීමේ විශේෂිත හැකියාවක් ඇති සුනකයෙකු පිළිබඳ තොරතුරු ප්‍රංශයෙන් අපට වාර්තා වුණා. දැන් ලොවට කොවිඩ් තත්ත්වය පිළිබඳ තොරතුරු. චීනයේ නගර 40ක් පුරා මේ වන විට ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්ත වී තිබෙනවා. සති ගණනාවක් පුරා ආසාදිතින් සොයා චීන සෞඛ්‍ය බලධාරීන් විශේෂ මෙහෙයුමකද නිරත වනවා. කොවිඩ් වෛරසයේ මූලාරම්භය සිදු වූ අයයි සැලකෙන වුහාන් නගරයේද ආසාදිතින් සොයා මේ වන විටද මෙහෙයුමක් දියත් කර ඇති බවයි වාර්තා වන්නේ. මේ වන විට ෆ්ලොරිඩාවෙහි ඩෙල්ටා රෝගීන් සීග්‍රෙන් වැඩි වෙමින් පවතින බව බලධාරීන් පවසනවා. එම ප්‍රාන්තයේ රෝහල්ද රෝගීන්ගෙන් පිරිකොස් ඇති අතර ළමා රෝහල්වලටද රෝගීන් ඇතුළත් කර ගැනීමට සිදුව ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. මේ හේතුවෙන් එම ප්‍රාන්තයේ පාසල් ළමුන් හට මූණු ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබෙනවා. පවතින තත්ත්වය හමුවේ ළමුන්ට ඩෙල්ටා වෛරසය පැතිරීමේ වැඩි අවධානමක් පවතින බවයි ප්‍රාන්ත බලධාරීන් පවසන්නේ.
කොවිඩ් ආසාදිතින් හඳුනා ගැනීමට ප්‍රංශයේ සුනකයෙකුට හැකි වී තිබෙනවා. වයස අවුරුදු 2ක් වන ෆෝකා නැමැති මෙම සුනකයා ප්‍රංශයේ ඇල්සස් කලාපයේ වැඩිහිටි නිවාසයකට සිය සේවය සපයනවා. එම වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් හට කොවිඩ් වැළඳී තිබේද යන්න හඳුනා ගැනීමට විශේෂ හැකියාවක් මෙම සුනකයා සතුයි. වැඩිහිටියන් කොවිඩ් පරීක්ෂණයට පැය 48කට පෙර මෙම සුනකයා විසින් වැඩිහිටියන් පරිහරණය කළ ඇඳුම් ඉවැල්ලීමෙන් කොවිඩ් වෛරසය තිබේද යන්න හඳුනා ගැනීමට මෙම සුනකයාට හැකියාවක් පවතිනවා. දුප්පර ත්‍රාස ජනක අභියෝගාත්මක පරිච්ඡේද පසු කරමින් විශ්මිත ලෙස අවසන් පරිච්ඡේද ලිවිය හැකි බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. මේ අතර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසන්නේ රට වෙනුවෙන් සේවය කළ හැකි එකම ක්‍රමය දේශපාලනයේ නොවන බවයි. හිටපු ජනාධිපතිවරුන් මේ බව ප්‍රකාශ කරන්නේ සිය Facebook ගිණුම් තුල සටහන් තබමින්. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මුහුණ පොතට සටහනක් එක් කර තිබෙනවා. අදාළ සටහනේ දැක්වෙන්නේ සමහර පරිච්ඡේද දුක්බරයි. තවත් සමහරක් පරිච්ඡේද ත්‍රාසජනකයි. අභියෝගාත්මක පරිච්ඡේද නැතුවම නොවේ. පරිණත ලේඛකයා නිසි කෘතිය නිසි කලට ලියනු ඇත. පරිණත ලේඛකයෙකුගේ අවසන් පරිච්ඡේද විශ්මිතය යන්නයි. මේ අතර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මෙතනියද සිය මුහුණ පොත ඔස්සේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාළ නිවේදනයට අනුව විමුක්ති කුමාරතුංග දේශපාලනයට පිවිසෙන බවට සමාජ මාධ්‍යවල සහ ජනමාධ්‍යවල පැතිර යන පුවත් අසත්‍ය බව පවසා හිටපු ජනපතිනි පවසන්නේ ඔහුට දේශපාලනයට පැමිණීමේ කිසිදු අවශ්‍යතාවයක් හෝ ආසාවක් නොමැති අතර දේශපාලනයේ වෙනුවෙන් බණ්ඩාරනායක වරුන් සිදු කළ කැපකිරීම සහ ලද පීඩාවන් ඔහුටද උරුම කරවීමේ කිසිදු අදහසක් නොමැති බවයි. ඔහු අප රටට බෙහෙවින් ආදරය කළද රට වෙනුවෙන් සේවය කළ හැකි එකම ක්‍රමය දේශපාලනය නොවන බව පවසන හිටපු ජනපතිනි වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ එවැනි අසත්‍ය ප්‍රචාරයන්ට නොරවැටෙන ලෙසයි. දරුවන් අන්තර්ජාලය හරහා විකිණීම අද ලෝකයේ විවිධ රටවල සිදුවන ඉතා බරපතල ඛේදවාචකයක්. දරුවන්ට ලිංගික කටයුතු සඳහා විකිණීම මෙන්ම අන්තර්ජාලයට අසභ්‍ය දර්ශන එක් කිරීමද මේ අතර දක්නට ලැබෙනවා. අද වන විට අපේ රටේද පහත් මිනිසුන්ගේ මේ ක්‍රියාව හේතුවෙන් දරු පරපුර මුහුණ දී සිටින්නේ අවාසනාවන්ත තත්ත්වයකටයි. එවැනි පුද්ගලින් ස්වාසය දුකන්න මෙහියුම් ශ්‍රී ලංකා පොලිසිය විසින් පුළුල් කර තිබෙනවා. දරුවන් සම්බන්ධ අසභ්‍ය ඡායාරූප අන්තර්ජාලයට එක් කළ තවත් පුද්ගලින් දස දෙනෙකු හඳුනාගෙන ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරන්නේ. පොලිස් ළමහා කාන්තා කාර්යංශයේ විසින් ළමයින් සම්බන්ධ අශ්ලීල සහ අසභ්‍ය දර්ශන හෝ ඡායාරූප අන්තර්ජාලයට එකතු කිරීමට අදාළව විශේෂ විමර්ශන සිදු කරනු ලබනවා. ඒ වගේම පොලිස් ළමහා කාන්තා කාර්යංශයේ ඇති විශේෂ ඒකකයේ සහ නව තාක්ෂණික උපකරණ මගින් ලංකාවේ කුමන ප්‍රදේශයක සිට එවැනි අශ්ලීල දර්ශනයක් අන්තර්ජාලයට කුමන උපකරණයක් මාර්ගයෙන් එකතු කළත් එම අවස්ථාවේදීම ඒ පිළිබඳව හඳුනා ගැනීමට හැකියාවක් තිබෙනවා. පෙරේදා දිනේදී බඩල් කුඹුර ප්‍රදේශයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු විසින් මෙවැනි අශ්ලීල දර්ශන 500ක් පමණ අන්තර්ජාලයට මුසු කර ඇති බවටයි විමර්ශනයේදී අනාවරණය වී තිබෙන්නේ. එවැගේම ඔහු විවිධ ව්‍යාජ මුහුණු පොතේ ගිණුම් ඔස්සේ මෙම දර්ශන එකතු කර තිබෙනවා. ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 20 දින දක්වා ආරක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා. තවත් එවැනිම පුද්ගලයින් 10 දෙනෙක් සම්බන්ධයෙන් මේ වන විට හඳුනාගෙන තිබෙනවා. ඔවුනුත් මෙම ඉදිරි සතිය ඇතුළතදී අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරනු ලබනවා. මේ සම්බන්ධයෙන් පැය 24 පුරාම ශ්‍රී ලංකා පොලිසිය විමසිල්ලෙන් පසු වෙනවා. ඒ වගේම අන්තර්ජාලයට එවැනි තොරතුරු එකතු කරන පුද්ගලයින් පිළිබඳව නිසැකවම අනාවරණය කර ගැනීමේ හැකියාවක් තිබෙනවා. නිරිතතික මෝසම මේ වන විට සක්‍රිය වී තිබෙනවා. මේ හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇතිවන බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින හරහා නිරිත දිග මෝසම් තත්ත්වය සක්‍රියව පවතින බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එමෙන්ම මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන කිහිපයක ඇතිවිය හැකි අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, දකුණු වයඹ සහ උතුරුමැද පළාත්වලත්, මාතලේ දිස්ත්‍රික්කයේ සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40-50 පමණ දක්වා වැඩි විය හැකි බවයි කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
දැන් රටවට අපවත් කිහිපයක් කෙටියෙන් සඳහිරුසෑයේ චෝඩාමාණික්‍ය සහ කොත් වහන්සේ රැගත් පෙරහර දිවයිනපුර වේදි සංචාරය කිරීම සුබ මොහොතින් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයෙන් අද පෙරවරුවේ ආරම්භ වුණා. එම සියලු කටයුතු දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව සිදු කරනවා. මෙවර අගෝස්තු මාස පැවැත්වෙන මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර සඳහා මවනැල්ල ඓතිහාසික අලුත් නුවර දේවාල භූමිය සිට කප කැපීම අදාළියම සිදු කෙරුණා. එම පෙරහර කොළඹ නුවර මාර්ගයේ කඩුගණ්ඩාව ප්‍රදේශයෙන් මහනුවර දක්වා ගමන් කරන ආකාරයයි මේ. ශ්‍රී දන්ත දාතුන් වහන්සේ වඩම්මන ප්‍රධාන හස්ති රාජ්‍යාපන නැදුන් ගමුවේ හස්ති රාජයාට විශේෂ කාර්ය බලකා ආරක්ෂාව ලබා දී ගමන් කරන ආකාරය මෙලෙස දක්නට ලැබුණා. එම පෝතත් සමග සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. වැඩිදුර ප්‍රවෘත්ති සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. යලිත් හමුවෙමු ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.